ඉතින් අද අරගෙන ආවේ 2013 වර්ෂයේ තිරගත වුණු Now You See Me කියන චිත්‍රපටිය. හරි. ඉතින් මේ චිත්‍රපටිය පටන් ගන්නෙ කාඩ් පැක් එකකින් වැඩ දාන පිරිමි ළමෙක් පෙන්වන දර්ශනයකින්. මෙයාගේ නම තමයි ඩැනියෙල්. ඒ වගේම මෙයා මේ කාඩ් පැක් එක පාවිච්චි කරලා මිනිසුන්ට හිතා ගන්න බැරි විදිහේ මැජික් කරලා පෙන්නවා. ඊට පස්සේ මිනිසුන්ව මෝහණය කරලා එයාලගෙන් සල්ලි කඩා ගන්න මිනිහෙක්ගේ දර්ශනයකට මාරු වෙනවා. මෙයා තමයි මෙරිට්. ඒ වගේම මෙයාට සෑහෙන සුළු වේලාවකින් ඕනම මිනිස්සෙක්ව මෝහණය කරලා පාලනය කරන්න පුළුවන් විදිහේ සුපිරි හැකියාවක් තියෙනවා. මේත් එක්කම බෝට්ටුවක ඉන්න මිනිස්සු වගේකට මැජික් පෙන්වන කොල්ලෙක්ගේ දර්ශනයකට මාරු වෙනවා. ඉතින් මෙයා තමයි ජැක්. ඊට පස්සේ ආයෙත් ලොස් ඇන්ජලිස් වල මැජික් සම්දර්ශනයක ඉන්න හෙන්ඩ්ලි කියලා ගෑනු ළමයෙකුත් පෙන්වනවා. කොහොමරි මේ වෙලාවේ මේ හැමෝම දිහා කවුරු හරි මිනිස්සෙක් බලාගෙන ඉඳලා එයා මෙයාලා හැමෝගේම අතට අමුතු කාඩ් එකක් ලැබෙන්න සලස්වනවා. හැබැයි මේ මිනිස්සයා කවුද කියලා නම් මෙතනදී පෙන්වන්නේ නැහැ. ඉතින් මේ හැම කාඩ් එකකම පිටිපස්සේ දිනයක් සහ ලිපිනයක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් කොහොමරි මේ කාඩ් එකේ තියෙන ලිපිනයට ආවම තමයි මේ හතර දිනාටම තේරෙන්නේ මෙයාලා හැමෝටම ලැබිලා තියෙන්නේ එකම ලිපිනේ කියලා. ඉතින් කොහොමරි මේ වෙලාවේ මේ ලිපිනයට අදාළ කාමරයේ දොරේ තියෙන අගුල ජැක් කඩලා දානවා. ඒත් එක්කම මේ කාමරය ඇතුළට යන මෙයාලා බිම තියලා තියෙන රෝස මලක් සහ වතුර භාජනයක් දකිනවා. ඊට පස්සේ හෙන්ලි මේ රෝස මල අතට අරන් අර වතුර භාජනය ඇතුළට දානවත් එක්කම අමුතු දුමක් වගේ දෙයක් එළියට එන්න පටන් අරන් මේත් එක්කම ප්‍රොජෙක්ට් එකක් ඕපන් වෙනවා. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකෙන් පෙන්නන්නේ මෙයාලා හතර දෙනා එකතු වෙලා කරන්න ඕන විදියට හදලා තියෙන අමුතු සම්දර්ශනයක සැලැස්ම. ඊට අවුරුද්දකට පස්සේ මේ හතර දෙනා ලාස් වේගස් වල ස්ටේජ් එකක ඉන්න දර්ශනයකට මාරු වෙනවා. ඒත් එක්කම මේ වෙලාවේ ආතර් සහ බ්‍රෑඩ්ලි කියලා තවත් අලුත් චරිත දෙකක් හඳුන්වලා දෙනවා. ඉතින් ආතර් කියන්නේ මේ ප්‍රසංගයේ ප්‍රධාන අනුග්‍රාහකයා. ඒ වගේම මෙයා ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙක්. එතකොට බ්‍රෑඩ්ලි කියන්නේ මැජික් කාර්ය මැජික් කරන විදිය, හෙලි කරන සහ ඒ සම්බන්ධ වීඩියෝ පාටි හදලා විකුණලා ඒකෙන් ගොඩක් ජනප්‍රිය වුණු පුද්ගලයෙක්. කොහොමරි ඉතින් මේ අතරේ මෙයාලා එයාලගේ සම්දර්ශනය පටන් ගන්නවා. මේ වෙලාවේ මේගොල්ලෝ මෙතන සෙනගාතර හිටපු කෙනෙක්ව අහම්බෙන් තෝරගෙන එයා ස්ටේජ් එකට ගෙන්න ගන්නවා. ඊට පස්සේ මෙයාලේ මිනිස්සගේ අතට සම්දර්ශනයේ ප්‍රවේශපත්‍රයක් එක්ක කාඩ් එකක් දීලා ඒක අස්සම් කරලා සාක්කුවට දාගන්න කියලා කියනවා. ඒත් එක්කම මෙයාලා මේ මිනිස්සගේ අතට අමුතු හිස්සාවරණයක් දීලා කියනවා, ඔයා මේක දාගන්න. අපි දැන් ඔයාව ඔයාගේ සල්ලි තැන්පත් කරලා තියෙන බැංකුවට යවන්නයි හදන්නේ කියලා. ඊට පස්සේ හෙන්ලියාගේ මැජික් පාවිච්චි කරලා අර කිසිම දෙයක් තිබුණ නැති හිස් වේදිකාවේ අමුතු යන්ත්‍රයක් වගේ දෙයක් මවනවා. ඒත් එක්කම මෙයාලා කියනවා, මේක තමයි අපේ ටෙලිපෝර්ට් යන්ත්‍රය. අපි මේක හරහා තමයි ඔයා ඔයාගේ සල්ලි තැන්පත් කරලා තියෙන බැංකුවට යවන්නේ කියලා. ඉතින් මේත් එක්කම යන්ත්‍රය යට හිටපු මිනිස්සයව අතුරුදහන් වෙලා වෙන තැනකින් මතු වෙනවා. ඊට පස්සේ එකපාරම වේදිකාවේ තිරයක් විවෘත වෙලා ඒකෙන් අර මිනිස්සයව පේන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ මෙයා ඇත්තටම ඉන්නේ එයාගේ සල්ලි තැන්පත් කරලා තියෙන බැංකුවේ සේප්පුව ඇතුලේ. ඒ අතරේ ඩැනියෙල් අර මිනිස්සයාට උපදෙස් දෙනවා, ඔයාගේ සාක්කුවේ අර අත්සන් කරපු කාඩ් එකයි ටිකට් එකයි අරගෙන ඔය ඉස්සරහා තියෙන සල්ලි කොටස්තර දාලා ඔයා දාන්නේන හිස්සාවරණේ තියෙන බොත්තම ඔබන්න කියලා. ඉතින් මේත් එක්කම අර බැංකුවේ සේප්පුවේ තියෙන සල්ලි එකපාරම මෙයාලගේ සම්දර්ශනයේ තියෙන වේදිකාවට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඔව්, මේවා ඇත්තම සල්ලි. ඒත් එක්කම බැංකු නිලධාරීන් ඇවිත් එයාලගේ සේප්පුව අරලා බලනකොට එතන තියෙන්නේ අර අත්සන් කරපු කාඩ් එකයි ප්‍රවේශ පත්‍රය විතරයි. ඒ කියන්නේ මේක මේ වෙලාවේ ඇත්තටම සිද්ධ වෙලා. ඉතින් මේ වැඩ නිසා මෙයාලා බැංකු මංකොල් කන අසරුවන් සිව් දෙනා විදියට මිනිස්සු අතරේ ගොඩක් ජනප්‍රිය වෙනවා. ඒත් එක්කම අර බැංකු මංකොල්ල කෑම නිසා මෙයාලා පොලිසියෙන් ඇවිත් අත්අඩංගුවට අරගන්නවා. ඉතින් මේ බැංකු මංකොල්ලේ සිද්ධිය භාරව ඉන්නේ පොලිස් නියෝජිත ඩිලන් සහ එයාගේ සායිකාව ඩ්‍රේ. ඊට පස්සේ මෙයාලා අසරුවන් හතර දෙනා බැංකුවට ඇතුල් වෙන්න පාවිච්චි කරපු පුත්කලයා ගාවට ගිහින් එයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒත් ස්ටේජ් එකට එනකොටම මෙරිට් මෙයාව මෝහණය කරපු නිසා මේ සම්දර්ශනය අතරතුර වුණු දේවල් කිසිම දෙයක් මෙයාට හරියට මතක් කරගන්න බෑ. ඊට පස්සේ මෙයාලා වෙන වෙනම අර අසරුවන් සිව් දෙනාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒත් මේ වෙලාවේ මේ හතර දෙනා මෙයාලව ගොනාට අන්දලා පොලිසියෙන් නිදහස් වෙලා එළියට එනවා. මොකද කිසිම කෙනෙක් ළඟ මෙයාලට විරුද්ධව ඉදිරිපත් කරන්න පුළුවන් පිළිගත හැකි කිසිම සාක්ෂියක් නැහැ. ඊට පස්සේ ඩිලන් කියනවා, මේ සිද්ධිය වෙනුවෙන් කීයක් වියදම් වුණත් කමක් නැහැ, මට මේක පිටිපස්සේ තියෙන ඇත්ත කතාව දැනගන්න ඕනි කියලා. ඒ අතරේ පොලිස් නියෝජිතයෙක්
මෙයාට බ්‍රෑඩ්ලි ගැන කියනවා. කොහොම හරි ඊට පස්සේ ඩිලන් සහ ඩ්‍රේ බ්‍රෑඩ්ලිව හම්බෙන්න යනවා. ඉතින් මේ වෙලාවේ බ්‍රෑඩ්ලි ලයන් ශ්‍රේක් කියලා දක්ෂ මැජික් ශිල්පියෙක් ගැනත් විස්තර වගයක් කියනවා. බ්‍රෑඩ්ලි ලයන් ශ්‍රේක් කියන පුද්ගලයාගේ හැම මැජික් එකක්ම කරන විදිය ලෝකෙට හෙලි කරපු නිසා ලයනල් බ්‍රෑඩ්ලිට හොයාගන්න බැරි වෙන විදිය ටිකක් භයානක මැජික් එකක් කරන්න ගිහින් එයාව වතුර ගිලිලා මැරෙනවා. ඊට පස්සේ බ්‍රෑඩ්ලි අසරුවන් සිව් දෙනා බැංකුව මංකොල්ල කාපු විදිය මෙයාලට පැහැදිලි කරන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම මේ සම්දර්ශනවලදී අහම්බෙන් මිනිස්සු තෝරගන්නා වගේ පෙන්වුවට ඇත්තටම ඒක අහම්බයක් නෙමෙයි. මෙයාලේ අදාළ පුත්කලයා ගැන සම්දර්ශනයට සෑහෙන කාලයකට කලින් හොයලා විස්තර එකතු කරගෙන තමයි ඉන්නේ. ඒත් එක්කම අර බැංකුවට ටෙලිපෝට් කරපු කතාවත් තනිකරම බොරුවක්. ඒ මිනිස්සයා වෙන කොහෙටවත් නෙමෙයි මේ වේදිකාව යට තියෙන කාමරයකටයි ගියේ. ඒ කාමරෙත් අර බැංකුවේ සේප්පු විදියටම හදපු අනුරුවක්. ඒ වගේම ඊට පස්සේ මෙයාලා බැංකුවට සල්ලි අරන් යන ට්‍රක් එකේ ඩ්‍රයිවර්ව මෝහනය කරලා ට්‍රක් එක නවත්තලා ඒක ඇතුලේ තියෙන ඇත්ත සල්ලි ටික හොරකම් කරලා ඒ වෙනුවට ෆයර් පේපර් කියලා මැජික් කරුවන් භාවිතා කරන කොළ වර්ගයකින් හදපු බොරු සල්ලි වගයක් තැම්පත් කරනවා. ඉතින් ෆයර් පේපර්ස් කියන්නේ පහසුවෙන් දැවිලා අතුරුදහන් වෙන ජාතියේ කොළ වර්ගයක්. ඊට පස්සේ ආයෙත් මෙයාලගේ අලුත් සම්දර්ශනයක් පෙන්නන දර්ශනයකට මාරු වෙනවා. කොහොමරි ඉතින් මේ වෙලාවේ මෙතනට ඩිලන් ඩ්‍රේක්සා බ්‍රෑඩ්ලි කියන තුන්දෙනාත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙයාලා මෙතනදි මේ සම්දර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා වෙන ආතර්ව වේදිකාවට ගෙන්ව ගන්නවා. ඊට පස්සේ මෙයාලා ප්‍රේක්ෂකයන්ට එයාලගේ බැංකු ගිණුමේ දැනට තියෙන ශේෂය පරීක්ෂා කරලා බලන්න කියලා කියනවා. ඒ අතර හෙන්ලි ආතර්ගේ බැංකු ගිණුමේ ශේෂය සඳහන් වෙලා තියෙන ලොකු චෙක් එකක් වේදිකාවට අරගෙන එනවා. ඉතින් දැනට ආතර්ගේ බැංකු ගිණුමේ ඩොලර් මිලියන 140කට ආසන්න මුදලක් තැන්පත් කරලා තියෙනවා. ඊට පස්සේ මෙරිට් ප්‍රේක්ෂකයන්ට කියනවා ආයෙත් ඔයාලගේ බැංකු ගිණුම් පරීක්ෂා කරලා බලන්න කියලා. ඉතින් මේ වෙලාවේ හරිම පුදුම විදියට මේ හැම කෙනෙක්ගේම බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ආතර්ගේ අර චෙක්පතේ තියෙන ගාණ ටිකෙන් ටික අඩු වෙන්න පටන් අරන් බින්දුවටම බහිනවා. ඒත් එක්කම මෙයාලා කියනවා ඇත්තටම මේක හම්බයක් නෙමෙයි. ආතර්ට අයිති එයාගේ රක්ෂණ සමාගමෙන් ඔයාලට වුණු අසාධාරණේ නිවැරදි කරන්න අපි හතර දෙනා විසින් සංවිධානය කරපු සම්දර්ශනයක් කියලා. ඉතින් මේ වෙලාවේ මෙයාලා මේ කරපු වැඩේට ආතරටත් සෑහෙන්න තරහ යනවා. ඒ ඩිලන් සහ ඩ්‍රේක් කැවිත් එයාලව අල්ලගන්න කලින් මෙයාලා ආතරගේ කකුලට දම්වැලක් දාලා හිර කරලා වේදිකාවෙන් එළියට පැන ගන්නවා. ඊට පස්සේ ඩ්‍රේක් ඩිලන්ට කියනවා මැජික් කරුවන් විශ්වාස කරන ඇසක එක්ක සම්බන්ධ වුණු මැජික් කරුවන්ගේ පුරාවෘත්තය කියලා දෙයක් තියෙනවා කියලා. එයාලා පෝසත් අයගේ සල්ලි කොල්ල කාලා දුප්පත් අයට දෙනවා. ඒ වගේම අවුරුදු ගණනාවකට වතාවක් මේ ඉන්ද්‍රජාලිකයන්ගේ එකතුවට අලුතින් දෙන්නෙක්ව තුන් දෙනෙක් සම්බන්ධ කරගන්නවා. සමහර විට අසරුවන් හතර දෙනා මේ විදිහ වැඩ කරන්නේ මෙයාලටත් මේ පුරාවෘත්තයේ කොටසක් වෙන්න තියෙන උවමනාව නිසා වෙන්න පුළුවන් කියලා. හැබැයි මේ වෙලාවේ ඩිලන් කියනවා කොහොම වුණත් මේ හතර දෙනා අතරේ තව පස්වෙනියෙකුත් ඉන්නවා. එයා තමයි මෙයාලට මේ හැම දෙයකටම උදව් කරන්න කියලා. ඉතින් මේ අතරේ ඩිලන්ගේ ෆෝන් එක එකපාරම පිස්සු නටන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයා ගිහින් මේක චෙක් කරලා බලනකොට ඩැනියෙල් ඩිලන් එයාගෙන් ප්‍රශ්න කරන වෙලාවේ ඩිලන්ගේ ෆෝන් එක එයාගේ ෆෝන් එකට එන හැම කෝල් එකක්ම එයාලට අහන්න පුළුවන් වෙන විදියට ඒ වගේම වෙන ෆෝන් එකකට මාරු කරලා. කොහොමරි මේ වෙලාවේ ඩිලන්ගේ ඇත්ත ෆෝන් එක තියෙන ලොකේෂන් එක හොයාගෙන මෙයාලා එතනට යන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ අර හතර දෙනා ඉන්නෙත් මෙතනමයි. ඊට පස්සේ ඩිලන් මෙතනට එන බව දැනගන්න මේ හතර දෙනාගෙන් තුන් දෙනෙක් එයාලා ළඟ තියෙන හැම සාක්ෂියක්ම ගිනි තියලා දාලා එතනින් පැන ගන්න හදනවා. හැබැයි ජැක් ඩිලන් එනකන් එයාලගේ කාමරයට වෙලා ඉන්නවා. ඊට පස්සේ ඩිලන් සහ එයාගේ සහායකයෙක් ජැක්ව දැකලා ජැක් එක්ක ගහ ගන්න පටන් ගන්නවා. ඒත් කොහොමරි ජැක් මේ දෙන්නටම පහර දීලා කාමරේ තිබුණු කොළ වගේකුත් අතර අරන් එළියේ තිබුණු වාහනයකුත් ස්ටාර්ට් කරගෙන එතනින් පැනලා යනවා. ඒත් ඉතින් ඩිලනුත් මේක අතාරින්නේ නැහැ. එයා ඩ්‍රේක් එක වාහනයක නැගලා ජැක් පස්සේ පන්නන්න පටන් ගන්නවා. කොහොමරි මේ වෙලාවේ එකපාරම ජැක්ගේ කාර් එක අනතුරක ලක් වෙලා ගිනි ගන්න පටන් ගන්නවා. මේ අතර ඩිලන් ඒ ගිනි ගන්න කාර් එක අතුරට පැනලා ජැක් අතේ තිබුණු ලියකියවිලි ටික එතනින් අරගන්නවා. ඒත් මෙයාට ජැක්ව නම් බේරගන්න බැරි වෙනවා. ඉතින් අර ලියකියවිලි වල තියෙන්නේ අසරුවන් සිව් දෙනා ඊළඟට මංකොල්ල කන්න යන පුද්ගලයා ගැන විස්තර වගේ. කොහොමරි මෙයාලා ඊට පස්සේ අසරුවන් කොල්ල කන්න යන සේප්පුව තියෙන සුරක්ෂිතාගාරය ගැන විස්තර දැනගෙන එතනට යන්න පිටත් වෙනවා. කොහොමරි මෙයාලා ගිහින් බලනකොට ඒ වෙනකොටත් සේප්පුව සුරක්ෂිතාගාරේ නැහැ.
ඊට පස්සේ එතනින් නිලධාරියෙක් කියනවා අපිට මේක මෙතනින් ඉවත් කරන්න කියලා ඩිලන්ගේ ප්‍රධානියගෙන් දුරකථන ඇමතුමක් ආවා කියලා. ඉතින් ඔව් මේ වෙනකොටත් මෙරිට් ඩිලන්ගේ ලොක්කවත් මෝහණය කරලා තමයි තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි ඩිලන් සහ අනිත් නියෝජිතයින් අර සේප්පු අරන්ගෙන ට්‍රක් එක පස්සේ යන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයාලේ ට්‍රක් එක නවත්තලා සේප්පු පරීක්ෂා කරලා බලනකොට ඒ සේප්පු ඇතුලේ තියෙන්නේ සෙල්ලම් බැලුම් වගේක් විතරයි. මේ අතරේ අසරුවන් තුන් දෙනා එයාලගේ අවසාන සංදර්ශනය ගැන දැනුම් දෙන්න YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඉතින් මෙයාලා කියන විදිහට මේ සංදර්ශනේ සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි පෙන්වන්නේ. ඉතින් මේ සංදර්ශනේ පවත්වන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රොජෙක්ටර්ස් භාවිතා කරලා. ඒ වගේම අසරුවන් තුන් දෙනා කාමරයක ඉඳන් කැමරාස් වල ආධාරයෙන් තමයි සංදර්ශනය කරගෙන යන්නේ. ඊට පස්සේ FBI ඒජන්ට්ලා ටික මෙයාලව අල්ලගන්න හිතාගෙන මේ ගොඩනැගිල්ල උඩටම යනවා. ඒත් මෙයාලා ගිහින් බලනකොට එතන ඉන්නේ අර අසරුවන් තුන් දෙනා නෙමෙයි. එයාලා වගේ හදපු ඩමීස් කීපයක්. කුමාර් මේ අතරේ ඩිලන් සහ ඩ්‍රේක් වෙනම පාරකින් ගොඩනැගිල්ලට ඇතුළු වුණු නිසා මෙයාලට අසරුවන් තුන් දෙනා පාවිච්චි කරපු කැමරාස් ටික හම්බ වෙනවා. හැබැයි මේ වෙනකොටත් ඒ තුන් දෙනා මෙතනින් පැනලා ගිහින්. මේ වෙලාව එකපාරම මේ තුන් දෙනා ගොඩනැගිල්ල වෙන කොටසකින් උඩට මතු වෙලා ගොඩනැගිල්ල දිගේ දුවලා ගිහින් බිමට පනින්න හදනවා. ඒත් මේකත් මෙයාලා ප්‍රොජෙක්ටර්ස් වලින් කරපු ඇස් බැඳුමක් විතරයි. ඇත්තරම මේ තුන් දෙනා මෙතනත් නෑ. ඒත් එකම මේ තුන් දෙනා හැමෝටම හොරෙන් ගොඩනැගිල්ල පිටිපස්සෙන් දුවගෙන යන දර්ශනයක් පෙන්නනවා. ඒ අතරේ මිනිස්සු එකපාරම උඩ ඉඳලා වැටෙන්නගත්තු සල්ලි එකතු කරන්න පටන් ගන්නවා. ඒත් කලින් සංදර්ශනවල වගේ මේකෙදි වැටෙන්නේ ඇත්තම සල්ලි නන් නෙමෙයි. ඒත් එක්කම ඩිලන්ට ප්‍රශ්නයක් එනවා එතකොට ඇත්ත සල්ලි කොහෙද කියලා. ඒත් එක්කම එයාගේ කායික දිහාවට ඇවිදගෙන යන බ්‍රෑඩ්ලිගේ දර්ශනයකට මාරු වෙනවා. ඉතින් මෙයා මෙතනට ගිහින් මෙයාගේ කායික අන්ලොක් කරනකොටම එකපාරම කායික දොරවල් ටික ඇරිලා අර ඇත්ත සල්ලි ටික එළියට එනවා. ඉතින් මේ වෙලාවේ මේ සිද්ධ වුණු සියලුම මුදල් හොරකම් වලට සම්බන්ධව බ්‍රෑඩ්ලිව අත්අඩංගුවට අරගන්නවා. ඒත් එක්කම ඩිලන් හිරේ ඉන්න බ්‍රෑඩ්ලිව හම්බ වෙන්න දර්ශනයකට මාරු වෙනවා. මේලායේ බ්‍රෑඩ්ලි කියනවා මම දන්නවා අසරුවන් සිවුදනා මේ හැමදේම කරේ කොහොමද කියලා. ඔයාලා මැරිලා කියලා හිතුවට ජැක් තාමත් ජීවතුන් අතර ඉන්නවා. ඔයාලා එදා ජැක් පස්සේ පන්නන වෙලාවේ අනිත් අසරුවන් තුන් දෙනා එකතු වෙලා ජැක්ගේ කාර් එක ඒ වගේම වෙන කාර් එකකට මාරු කරා. ඇත්තටම අනතුරට ලක් උනේ ජැක් හිටපු කාර් එක නෙමෙයි අනිත් කාර් එකයි කියලා. ඒ වගේම සුරක්ෂිතාගාරයේ සිද්ධියේදී එතන ඒ වෙනකොටත් ඇත්ත සේප්පුව තිබුණා. හැබැයි කණ්ණාඩියක් පාවිච්චි කරලා ඒ කාමරේ අනිත් කොටස වහලයි තිබුණේ. ඒ නිසා තමයි ඔයාලට ඒ කාමරේ හිස් වගේ පෙනුනේ. සහ ඔයාලා බොරු සේප්පුව පස්සේ පන්නන වෙලාවේ ජැක් එතනට ඇවිත් කණ්ණාඩිය කඩලා ඇත්ත සේප්පුවේ තියෙන සල්ලි ඔක්කොම අරගන්නවා කියලා. ඊට පස්සේ ඩිලන් බ්‍රෑඩ්ලිගෙන් අහනවා ඇයි මෙයාලා මෙච්චර අවදානමක් අරගෙන හොරකම් කරන සල්ලි තියාගන්නේ නැත්තේ? සහ කොහොමද ඒ සල්ලිවත් නැතුව මෙයාලා මෙච්චර ලොකු ප්ලෑන් ක්‍රියාත්මක කරවන්නේ කියලා. ඊට පස්සේ බ්‍රෑඩ්ලි කියනවා ඒක තමයි මටත් මම ජීවත් වුණු මගේ ජීවිත කාලෙටම විසඳ ගන්න බැරි වුණු එකම ප්‍රශ්නේ. ඇත්තටම හැංගිලා මෙයාලට උදව් කරන පස්සිනේ කවුරු වෙන්න පුළුවන්ද කියලා කල්පනා කරන ගමන් බ්‍රෑඩ්ලි අනිත් පැත්ත හැරෙනවා. ඒත් එක්කම ඩිලන් මුලින් ඉඳන් උණු හැමදේම විස්තර කරන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම අර අභිරහස් පස්වෙනි අසරුවා තමයි ඩිලන්. මෙයා මේ හැමදේම කරලා තියෙන්නේ ලයිනල් ශ්‍රේක් කියන මියගිය දක්ෂ මැජික් කරුවා නිසායි. ඉතින් ඔව් ලයිනල් කියන්නේ ඩිලන්ගේ තාත්තා. ඒ වගේම එයාට මැරෙන්න සිද්ධ වුණේ බ්‍රෑඩ්ලියාගේ මැජික් ක්‍රම මුළු ලෝකෙටම හෙලි කරපු නිසා. සහ එයාගේ තාත්තා මැරුණු දවසේ ඉඳන් එයා ප්ලෑන් කරලා තියෙන්නේ බ්‍රෑඩ්ලිව මේ විදියට අසරණ කරලා කූඩුවක හිර කරලා තියන්න. ඉතින් අර චිත්‍රපටිය පටන් ගන්න වෙලාවේ අර මැජික් කාර්ය හතර දෙනා දිහා බලාගෙන හිටපු මිනිස්සයත් ඩිලන්ම තමයි. ඊට පස්සේ ලොස් ඇන්ජලිස් වලට එන අසරුව හතර දෙනාගේ දර්ශනයකට මාරු වෙනවා. මෙතනදී යාලට ලයිනල් ශ්‍රේග්ගේ නමින් නම් කරලා තියෙන ගහක් හම්බ වෙනවා. මෙයාලා එතනදී අර යාලට හම්බ වුණු කාඩ් හතර අතර අරන් ඒ හතරම එකතු කරලා අර ගහ ළඟට කිට්ටු කරාම එකපාරම ලයිට්ස් වගේක් පත්තු වෙලා සංගීතයක් වාදනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවෙම ඩිලනුත් මෙතනට එනවා. කුමාර් ඉතින් මෙතනදී තමයි මෙයාලත් පස්වෙනි අසරුව ඩිලන් කියලා දැනගන්නේ. හරි. ඉතින් මෙතනින් Now You See Me 1 චිත්‍රපටිය ඉවර වෙනවා. ඉතින් ඔයා මේ මූවී එකට කැමති නම් අනිවාර්යයෙන් channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. එහෙම වුණොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ phone එකට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. හරි. ඉතින් වෙනදා වගේම
ෆුල් මූවී එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන ලින්ක්ස් මම කමෙන්ට් බොක්ස් එකේ දාලා තිනවා එහෙනම් කොල්ලෝ අදට අපි ගියා ජය වේවා